ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්ද ඉල්ලන්න පක්ෂයක් නැහැ. UMP එකෙන් ඉල්ලන්න පුළුවන් ඉල්ලලා වැඩක් නැහැ කුල්ල කුජීත වෙලාම යනවා. ඒ නිසා ඔහු ඡන්ද ඉල්ලන්නේ නැත. අනිත් එක තමයි දැන් රටේ මතුවලා තියෙන අලුත් වාතාවරණය තුල මේ රටේ තරුණ පරම්පරාවට අවුරුදු 75ට එහා ගිය දේශපාලඥ ඕන්ගේ සීයල වගේ. එතකොට මේ අලුත් තරුණ පරම්පරාව කැමති නැහැ තමන්ගේ සීයලගේ වයසේ ඉන්න පුද්ගලයෙක්ව මේ රටේ නැවත වතාවක් ජනාධිපති කරන්න. ඒ නිසා අලුත් ජනාධිපතිවරයෙක් තමයි එන්නේ අවුරුදු 60ට අඩු ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. ඒ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ තරඟය මේ මැතිවරණය මේ සැප්තැම්බර් මාසයේ ඔක්තෝබර් මාසයේ අතරමැද තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් දේශපාලඥයන් විසින් ලබා දෙන අවසානයේ කාලේ ලබා දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. මතකනේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ TRC එකේ සභාපති මේ අනුෂ පැල්පිට මහත්මයාට හිරේ යන්න වුණා. ඉතින් ඒ නිසා මේ අවසාන කාලේ වැරදි නියෝග දෙන්න පුළුවන්. මොකද මම මේ කියන්න හේතුව තමයි දැන් ජනතාව අසීමිත ලෙස පීඩාවට ලක් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට කුකුල් මස් කිලෝ රුපියල් 1200යි. බිත්තරය රුපියල් 65යි. හරිද? අනිත් පැත්තෙන් මේ පින්කිරි එක රුපියල් 650යි. එතකොට මේ මට්ටමට අධික ජීවන බරෙන් බදු බරෙන් ජනතාව මෙනිකලා තියද්දි ජනතාව ලබන මාසෙ ඉඳලා අනිවාර්යයෙන්ම පාරට බහිනවා. ලබන මාසෙ අන්තිම වෙද්දි පාසල් නිමාසෙ වෙද්දි දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට අලුත් සපත්තු කුට්ටමක් අරන් දීමේ හැකියාවක් නැති වෙනවා. අලුත් ඇඳුම් පැළඳුම් ටිකක් අරන් දීමේ හැකියාව නැති වෙනවා. පාසල් උපකරණ අලුතෙන් ලබා දීමේ හැකියාව නැති වෙනවා. මොකද මේ ඔක්කොටම වැට් එක ගහලා කෙලවලා තියෙන්නේ. එතකොට තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවන්ට ඉස්කෝලේ අලුත් වාරයට සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැරි වෙනකොට ඔහුගේ මානසික මට්ටම වෙනස් වෙන විදිහ අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මිරිකලා ඉන්න පීඩනයට අමතරව එකක් ලබන මාසෙ වෙද්දී වෙන නිසා ජනතාව පාරට බහිමි. ජනතාව ඔවුන්ගේ විරෝධය සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් කරાવી. ඒවට වැරදි නියෝග ලබා දෙවි. ඒ වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. ඒ වැරදි නියෝග ක්‍රියාත්මක කරොත් ඒ මේ ජනාධිපතිවරයා විස්රාම ගිහිල්ලා ඔහු ආරක්ෂක බටයොත් එක්ක නිල නිවාසෙකුත් හම්බෙනවා. මේ ඔහු ඉඳීවි. හැබැයි නියෝග ක්‍රියාත්මක කරපු වැඩ තමයි ඒවට මුණ දෙන්න වෙන්නේ. ඒ නිසා අපි ඒ බව මතක් කරන ගමන්ම දැන් තව රාජපක්ෂ පවුලේ අලුත් නාට්‍යයක් තියෙනවා. නාමල් රාජපක්ෂ කියනවා මම මේ වැට්ටකට විරුද්ධයි. මම මේ ආයවැයට විරුද්ධයි. ගිය පාර කියපු එකම තමයි කරන්නේ මේ දාලා තියෙන්නේ. එහෙම කියලා එන්නේ නැහැ බොරුවට. බෞද්ධය තියෙන බව දන්නවනේ. ජනමතයක් නැති કૃතිම බෞද්ධයක් තියෙන බව දන්නවා. එන්නේ නැහැ නාට්‍යයක් දානවා. ඊළඟට මහින්ද මහත්තයා කියනවා මගේ ප්‍රතිපත්තිය තමයි බදු අඩු කරන එක. මේ බදු බර වැඩි. හැබැයි එයා වැට්ටකට ඡන්දෙ දුන්නා. බඩු මිල වැඩි කරන්න බදු වැඩි කරන්න වැට්ටකට ඡන්දෙ දුන්නා. ඊළඟට ණය බලින් මිරිකිලා කෙලවෙච්ච බංකොලොත් වෙච්ච රටක ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දීලා තියෙනවා. මේ රට ආර්ථික වශයෙන් කඩාවටන්න මහින්ද රාජපක්ෂ වාක්‍ය වේ යුතුයි කියනවා. එහෙම කියපු කෙනා එහෙම තීන්දුව ලැබිච්ච කෙනා අයවැයදි තවදුරටත් ණය ගන්න අත උස්සලා දැන් පන්සල් ගාන ගිහිල්ලා කියනවා මේ බදු බර වැඩි මම අඩු කරන්න ඕන මගේ ප්‍රතිපත්තිය. ඉතින් එයාට බදු බර අඩු කිරීම එයාගේ ප්‍රතිපත්තිය නම් ඔහුගේ නායකත්වයේ දරන පොට්ටු ආණ්ඩුව මේ තියෙන්නේ. අපි දාණ්ඩුවේ ඉන්නේ. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ඔක්කොම පොට්ටුව නියෝජනය කරන ඇමතිවරු දෙන්නේ කර. එතකොට ඒ පොට්ටුවේ තමන්ගේ නායකත්වය අරගෙන තියෙන පක්ෂයේ ඇමතිවරුන්ට කියන්න තිබ්බනේ අත උස්සන්න එපා කියලා. මේ වැට්ටක වැඩි මේකට විරුද්ධ වෙන්න කියලා කියන්න තිබ්බනේ. එනිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ඤම්පචං ගෑවල දැන් ජනතාව දන්නවා මේ රටේ මහ ජනතාවගේ දේපොළ මංකොල්ල කාපු මේ රටේ බදු මුදල් හොරා කාලා බංකොලොත් භාවයට පත් කරන්න වක් කියන්න ඕන මේ පොට්ටු ආණ්ඩුවේ ඉන්න බෞතරය. එතකොට එහෙම ආයෙම බදු වැඩි කරලා ආයේ බඩු මිල වැඩි කරලා ජනතාව වලපල්ලට දාලා වල අතුරට දාලා දැන් මේ වැට් එකත් එක්ක මේ මිනිය වාහන වගේ වහලත් ඉවරයි. දැන් බරුවට බයිලා ගහන්න ගහලා වැඩක් නැහැ. හැබැයි අපි දන්නවා එයාගේ බදු අඩු කරන එක ප්‍රතිපත්තියක් තියෙනවා. ඒගොල්ලොන්ගේ ආණ්ඩුව ආපු ගමන් ගජ මිතුරන්ට දොළපිටියට දෙන බදු අඩු කරා. රාජ්‍ය ආදායම බිලියන 680කින් විතර අවුරුද්දකට නැති කරන්න ඔහු අගමැති දුරේ දරන ඔහු මුදල් අගමැති දුරේ දරන ආණ්ඩුව තමයි කරේ. ඒ කරලා ඒ ගජ මිතුරන්ට බදු සහන ලැබුණා.
janata ada badu wedi karanna ata issuwa wetheka gannak ata issuwa naya sima wedi karanak ata issuwa naya wedi karala tawadurata idiriyedit me rata vinasha karanna ata ussala den ævilla buru baila gahanawa ekaṭa ithin kavuru ravetenna mathivarane enakan oy ona deyak kiyanna puluwan mathivarane di uttara hariyatama labei.